අයිබෝන් බීලුණු එහෙම කෑමද? ඉතින් අපිට මතකයි මහින්ද රාජපක්ෂේ මහනවා උඩට නැගලා බීලුණු කෑමද අල්ලෙහෙම කොහොමද? දැන් අපිටත් අහන්න තියෙන එක තමයි මොකද අපිට මතකයි රනිල් වික්‍රමසිංහ බලයට පත් වෙලා දවසක් දෙකක් යනකොට මහින්ද රාජපක්ෂ ලෙලිට ඇවිල්ලා කිව්වා එයා අපිත් එක්ක තමයි දැන් ඉන්නේ එයා හොඳ වෙලා කියලා. ඉතින් දැන් හොඳ වෙච්ච රනිල් මහින්දල එකට එකතු වෙලා තමයි දැන් ඉන්නේ. දැන් 15 වෙනිදා කතා කරලා තිනේ මේ ගවරලට ඔන්න එන්න කීරිවැල්ලා මේ සමුළුවට. හරි හරි සන්තෝසයි. ඉතින් සමුළුවක් හරි තියාගන්න මේ බේරිවැවේ නාපු ගොන් රැල සමුළුවක් හරි තියාගන්න පුළුවන් තත්යකට අවුරුද්දකට විතර පස්සේ කහමාරකට විතර පස්සේ මේ ඇති වෙලා තියෙන තත්ත්වේ ඉතින් ඇත්තටම ඉතින් මේ ගව සම්පතට මාර චාන්ස් එකක්. ඉතින් මොකද පාරේ බැහැග ගන්නවත් බැරි වෙලා ඉඳලා ගෙවල් ඔක්කොම ගිනි තියෙන තත්ත්වයට මිනිස්සු රටේ මිනිස්සු පත් වෙලා කියන්නේ ගෙවල් ගිනි තියෙන එක පැත්තකින් තිබ්බත් පාරේ බැහැලා යන්න පුළුවන් තත්ත්වයක් තිබුණ නැහැ මේ පොහොට්ටුවේ. එහෙම නැත්නම් මේ රට කාලකන්ණි අරාජ්‍ය කරපු මේ පොහොට්ටුවේ උන්දලට. ඒටත් වඩා ලොකුම දේ තමයි ගමට ගිහිල්ලා මිනිස්සු ඉස්සරහ අර තුවිච්ච රෙස්පෙක්ට් එක අර ඒ දවස්වල තිබුණානේ අර නිකන් සරම බිමට දාලා එහෙම නිකන් ගරුසරු කතා කිරිලි නිකන් ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට ගමට බහිනකොට ඒ වගේ ලොකු අර අමුතු චිල් එකක් තිබුණානේ ඒගොල්ලන්ට. ඒ ඔක්කොම නැති වෙලා ගියේ මේ අරගලයට පස්සේ. ඒක දැන් හොතටම තේරෙනවා. මොකද ගණන් ගන්නෙ නැහැ. උන්ට නිකන් අර ප්‍රභූවරුන්ට දෙන අමුතු ආචාරේ ඒව නැහැ දැන්. ඉතින් කොහොම හරි මේ 15 වෙනි සුබදාසට කතා කරලා තිනවා ඔන්න එන්න කියලා සමරන්න. නේද? සම්මේලනේ සමරන්න ඉතින් පුළුවන් ගව සම්පතට එහෙම නැත්නම් තාමත් මේක ඔළුවට වැදිලා නැති තාමත් රටේ මේ වගේ මිනිස්සු ඉන්නවනම් යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඒගොල්ලන්ගේ අයිතිය ඒක අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් රටේ අයිතිය මොන විදියට මුන් දූෂණය කරලා තිනවද මුන් මේ ලක් මාතාව කොයි විදියට දූෂණය කරලා තිනවද කියලා තීරුම් ගන්න බැරි මොලයක් නැති මිනිස්සු කොට්ටාසයක් තාමත් ඉන්නවා. කොච්චරක් ඉන්නවද කියලා අපිට බලා ගන්න පුළුවන් හොඳ chance එකක් ලැබිලා තියෙනවා. සමහර මිනිස්සු අසරණ මිනිස්සු සල්ලි වලටත් එනවා ඇති, බත් පැකට් එකකටත් එනවා ඇති. මේ තියෙන අපවාන උන බත් ටිකක් නේද තුන් වෙලා හදා ගන්න බැරි මිනිස්සු ඉන්න රටේ ඉතින් ආහාර 5000ක් දෙනවා කිව්වොත් අරක්කු ටිකක් බොන්න දෙනවා කිව්වොත් නැවිත් ඉන්නේ නෙවෙයි නේ. ඒ කොහොම වුණත් ප්‍රධානම කාරණාව තමයි දෙන්න ඕනේ ඡන්දේ කොහෙදද කියන එක. කවද්ද ඡන්දේ දෙන්න ඕනේ කියලා අන්න එදා වෙනකොට ඔය ඔළුව ඔක්කොම වෙනස් කරගත්තොත් ඒ ඇති. අපේ මේ උත්සාහයත් ඒකටම තමයි. අනිත් කතාව තමයි ලොකුම කතාව තමයි මේ වැට් කතන්දරේ ජනවාරි මාසේ ඉඳන් එන අපිට හම්බෙන අලුත්ම තෑග්ග රනිල්ගෙන් මේ 118ට වැට් එක නැග්ගපු එක. අනිත් එක තමයි බහන්ඩ අත්‍යවශ්‍ය නොවනයි කියන හෝ අවශ්‍ය වෙන අපේ ජන ජීවිතයට අවශ්‍ය වෙන ඉතාමත් වැදගත් භාණ්ඩ 97ක වැට් එක 118. ඒ කියන්නේ බිංදුවේ ඉඳන් 18ට වැඩි කරලා තියෙනවා. දැන් ඕගොල්ලෝ ඔක්කොම දන්නවා. හැබැයි කවුරුත් දන්නේ නැහැ මොනවද මේ බඩු කියලා. ඒක දන්නේ ජනවාරි මාසේ අපිට දැනගන්න හම්බේ. එතකොට මේ සමාජයට මට හිතෙනවා මේක මේ ලිස්ට් එක මිනිස්සු මේ ඇමතිවරු මේවා ප්‍රසිද්ධ නොකරන්න හේතුවක් තමයි. මොකද මිනිස්සු තවත් මූණට කෙල ගහන එක වැඩි වෙනවා. එතකොට මේ මොනවා වුණත් පොහට්ටුව ඇදගෙන යන මේ ආණ්ඩුවනේ. එතකොට තවත් ප්‍රශ්න වෙනවා. එතකොට මේ එන්න තියෙන ගව සම්පතවත් නැහැවිත් ඉන්න පුළුවන් මේ 15 වෙනිදා සුගද්දාස ගෝත්‍ර කීනාගේ. හරි කොහොම හරි කමන්නේ මේ කතාව කරන්න මට හිතුනෙම මේ නාමල් රාජපක්ෂ කියන රාජපක්ෂ පවුලේ උරුමකාරයා මේ රටේ උරුමකාරයා රාජපක්ෂ හොරු හිතන් ඉන්න මේ නාමල් දැන් කියනවා ඇවිල්ලා දැන් අපි මේ වැට් එක අඩු කරා. වැට් එක අඩු කරලි වෙලා මිනිසුන්ට සාහන දෙන්න දීලා අපේ ප්‍රජායිතියත් අපේ තාත්තගේ ප්‍රජායිතියත් නැති කරන්න හදනවා. අපේ පවුල මිනිසුන්ට පාරේ බහලා යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. නඩු තීන්දුවක් දීලා තියෙනවා කියලා නිකන් අමුතු බේගලයක් මිනිසුන්ට කියන්න හදනවා. දැන් අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව බදු අඩු කරා කියලා, වැට් එක අඩු කරා කියලා ප්‍රජායිතිය අවශ්‍ය කරන තැනට තල්ලු කරලා තියෙනවා. යෝජනා කරලා තියෙනවා. ඒ වගේම කනගාටුවටපත් වෙන කාරණේ තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බදු අඩු කරා කියලා ප්‍රජායිතිය අවශ්‍ය කරන්නේ කියලා පෙස්සන් අස්සන් කරන අය දැන් වැට් එක වැඩි කියලා පාර්ලිමේන්තුවේ කෑ ගහනවා ආණ්ඩුව එලවන්න ඕනේ කියලා. ඉතින් බද්ද අඩු කරපු කෙනාගේ ප්‍රජායිතියත් අවශ්‍ය කරන්න කියලා ලියුම් අස්සන් කරනවා. අනිත් පැත්තෙන් බදු වැඩි කරා කියලා ඉන්න ආණ්ඩුව ඉන්න ජනාධිපතිතුමා එලවන්න ඕනේ කියලාත් කියනවා. මේක පට්ටපල් බොරුවක්. මේකට අහු වෙන්න එපා මොන මොහොතකවත්. ඇයි මං එහෙම කියන්නේ? ඔගලන්ට තේරුම් ගන්න පුළුවන් තව එක දෙයක් මම කියන්නම්.
මේ නඩු තීන්දුව ලැබුණේ මේ රට මේ මේ කල්ලිය විසින් බංකොලොත්භාවයට පත්කරන්න මූලිකත්වය දුන්නා. මේ ගත්තු තීරණ හරි ආකාරව තීරණ ඒ අවශ්‍ය වෙලාවට නොගත්තු හේතුව තමයි මේක තියෙන ප්‍රධානම හේතුව. එහෙම නැත්තම් මේ ගෝඨාභය ආපු ගමන් වැට් එක අඩු කරලා වැට් එක අඩු කරෙත් අපි දන්නවා කාටද කියලා. එයාගේ සහචරයන්ට, ඒගේ එයාගේ මේ කැම්පේන් එකට ඡන්ද ව්‍යාපෘතියට උදව් කරපු මිනිස්සුන්ට ඒ දැනෙන ආකාරයෙන් වැට් එක අඩු කරා මිසක, එහෙම නැත්තම් බදු අඩු කරා මිසක මේ රටේ මිනිස්සුන්ගේ හිත ගන්න, රටේ මිනිස්සුන්ට ආසාවල් එහෙම නැත්තම් කැමැත්තෙන් බඩුවක් මුට්ටුවක් ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරා කියලා කවුරුවක්වත් හිතනව නම් මානසික වෛද්‍යවරයෙක් හම්බෙන්න. මේ මහින්දලා, මේ රාජපක්ෂලා, මේ නාමල්ල එකතු වෙලා මේ ගහන්න හදන්නේ තවත් උප්පරවැට්ටියක්, මේ තවත් ඔළුව දූෂණය කරන කතාවක් තමයි මේ සමාජගත කරන්න හදන්නේ. මේක නෙමෙයි සම්පූර්ණම කතාව. මේගොල්ලෝ මේ තමන්ගේ සහචරයන්ට, තමන්ගේ ලැබදියන්ට දෙන්න සූදානම් කරපු අර සීලිබදු වංචාව අපි දැක්ක. එතනින් මිලියන 16,000ක රට පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට අනිත් ඒවා එකතු කරලා ගත්තාන් පස්සේ බරපතල විදියට රට මේ බංකොලොත්භාවයට පත් වෙන්න මේ එක හේතුවක් විතරක්, තව හේතු ගණනාවක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා පෝරවල ඉඳන් ඔය කොච්චර මේගොල්ලෝ ගත්තු කිසිම අමනෝක මේ තීරණ නිසා තමයි මේ රට මේ තත්ත්වයට ඇති වුණේ කියලා කිසිම අවිවාදයක් නැහැ, කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට ඒක පැහැදිලි. නමුත් උන්ට අර ලැජ්ජ අඩහරේ කපලා තියෙන නිසා උන්ට තාමත් මිනිස්සු අතරට ඇවිල්ලා, මිනිස්සු ගාවට ඇවිල්ලා දැන් අර අපි දැක්ක මේ කන්න ලෑස්ති වෙනවා, මේ මොනවද අර පොල් රොටි කන්න, නැත්තම් ප්ලේන් ටික ගහන්න, කහට කෝප්පේ බොන්න, පොඩි පොඩි පැල්පත් වලට එන්න, මොනවද විස්තර කියලා අහන්න දැන් පටන් අරගෙන තියෙනවා. මොකද අර අනාගත සීන කුමරු විදියට මේ අර ඔටුන්න දාගෙන ඉන්න නිසා නාමල්ලා. ඉතින් නාමල්ලාට අපිට කියන්න තියෙන්නේ, රාජපක්ෂ මේ හැතිකරේට අපිට කියන්න තියෙන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි, උඹලා කරපු පව් උඹලට ගෙවන්න සිද්ධ වෙනවාමයි. මේකේ දැන් මට මෙහෙම කතාවකුත් හිතෙනවා, මුන් පව් ගෙවන එකත් ඇත්ත, ඔක්කොම ඇත්ත, නිකන් නාමල් නිකන් දැන් ට්‍රයි කරන්නේ නිකන් විපක්ෂ නායකකමට, නිකන් සජිත්ට දැන් සජිත්නේ දැන් විපක්ෂ නායකකම ඉන්නේ, කොහොමත් විපක්ෂ නායකකමට එන්න වෙන්නේ ආයෙ සජිත්ට කියලා අපි හිතනවා. මොකද සජිත් මේ පැත්තෙන් එන්නේ සම්ම නිකන් සජිත් එක ගේමක් ඉල්ලගෙන නිකන් අමුතු ටෝක් ඉෂු කරන්නේ ඒකද කියලාත් අපිට හිතනවා. මේ නිකන් නාමල්ට විපක්ෂ නායකකම ගන්න දැන් 10-15 දිනක්වත් අඩුම ගානේ ඊළඟ ඡන්දෙදි පාර්ලිමේන්තුව ලබා ගත්තොත් විපක්ෂ නායකකම ගන්න පුළුවන් තත්ත්වයක්. අපි නම් හිතනවා විපක්ෂ නායකම මේ සම්බන්ධලගේ පැත්තට, ඒ කියන්නේ උතුරෙන් එන කට්ටියටයි කියලා. මොකද අපිට මතකයි එකපාරකුත් ඔය වගේ සිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් නාමල් ඇටැක් කරන්නේ දැන් ඒගොල්ලෝ දන්නවා පැහැදිලිවම මේ ඡන්දේ මොන ලබන අවුරුද්ද ඡන්දේ තිබ්බත්, තව අවුරුදු 10කින් ඡන්දයක් තිබ්බත් මේ ඡන්දේ දරාගෙන මේ ප්‍රශ්න ටික දරාගෙන ඉන්න මිනිස්සු මුංග ගෙදර යවනවා තවත් දිග කරන්න. ඒ කියන්නේ කාලේ ගන්න මේ ඡන්දවලට තවත් වෙන්නේ උන්ගේ එක එක උන්ගේ මේ ආසන සංඛ්‍යාව රටෙන් අඩු වෙන එක මිසක වැඩි වෙන කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා ඉතාමත් පැහැදිලි. මොකද ජනවාරි මාසේ මිනිස්සුන්ට දැන් තාම දැනෙන්නේ නැහැ, මොකද බඩු ලිස්ට් එක පේන්නේ නැහැ. මේගොල්ලෝ ඉදිරිපත් කරේ මේ අර භාණ්ඩ ප්‍රමාණයෙන් මේ නිදහසේ තියෙන, ඒ කියන්නේ බදු රහිත භාණ්ඩ ටිකක් අපි දැක්ක පාර්ලිමේන්තුවේ කියාගෙන යනවා ලිස්ට් එකක්. ඉතින් ඒ ටික දන්නව, අනිත් ටික දන්නේ නැහැ. මොකද මේ මිනිස්සු දන්නේ නැහැනේ බදු තිබ්බේ මොනවද, නොතිබ්බේ මොනවද කියලා. මිනිස්සුන්ට ඒකට වඩා ප්‍රශ්න තියෙනවා. ඉතින් කොහොම හරි දැන් ජනවාරි මාසේ වෙනකොට හැම දෙයක්ම වැඩි වෙලා, එතකොට තෙල් මිලක් වැඩි වෙලා, බඩු භාණ්ඩත් වැඩි වෙලා, ඩබල් ත්‍රිබල් වෙලා එනකොට ඔන්න මිනිස්සුන්ට තේරෙයි කොච්චර පහරක්, කොච්චර කණේ පහරක්ද මේ රණිල් එකතු වෙලා රාජපක්ෂලත් එක්ක එකතු වෙලා මේ ආණ්ඩුව මිනිස්සුන්ට දුන්නේ කියලා. ඉතින් කොහොම වුණත් මේ සිහින කුමාරයට අපිට කියන්න තියෙන්නේ, එහෙම නැත්නම් මේ ගව සම්පතට අපිට කියන්න තියෙන්නේ, තව ටිකක් හිතලා බලන්න, රට වෙනුවෙන් තීරණ ගන්න. අපි බලාගෙන ඉමු, තව දවස් 3කින් පුලපුලා බලාගෙන ඉන්නවා මොන ජාතිය මිනිස්සු කොට්ටාසයක් මේ 15 වෙනිදා මේ සම්මේලනයේ නේද කියලා. ඉතින් ඕගොල්ලන්ට ආරාධනා කරනවා බලන්න කොහොමද මේ සම්මේලනය කියලා. මොකද කියන්නේ බේරි වැවිගේ නාල ගුටි කාලා පාරේ බහලා යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා කොහොම හරි කමන්නේ අටවගෙන රනිල් එකතු කරගෙන මම අතරම බලාපොරොත්තු වෙනවා මේ පොටු සම්මේලනයේ රනිලුත් එයි සමහරට. ඒ කියන්නේ හරි සන්තෝෂයි, එහෙම වෙන්න ඕනේ. මොකද කේක් කවන්න ගියානි මහින්දත් එක්ක. ඉතින් අපි බලමු පුළු පුළා බලائیں කොහොමද මේ සම්මේලනේ මුන් තියන්නේ කියලා. ඉතින් තවත් දවසකින් හම්බෙමු, තවත් කතාවකින් හම්බෙමු. එතකන් ඔබලන්ට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.